රංජන් රාමනායක කරපු ප්‍රකාශය ගැන දැන් කියන කතාවයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. ගරුතර මහා සංඝරත්නය පිළිබඳව තමා කළ ප්‍රකාශයේ විකෘතිකර සංස්කරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ කළ කරුණු විමසීමට පිළිතුරු ලිපියක් යොමු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද පුවත්පතට පැවසුවා. ඒ අනුව අද දිනේදී තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවන බවත් තම ප්‍රකාශයේ විකෘතිකර සංස්කරණය කිරීමට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර වන්දි ඉල්ලීමට නඩු පවරන බවත් ඔහු සඳහන් කළා. කොහොමහරි ශ්‍රී ලංකාවේ ගරුතර මහා සංඝරත්නයෙන් බහුතර සිල්වත් හිමිවරුන් බවත් තමන් සඳහන් කළේ ඉතාමත් සීමිත භික්ෂූන් වහන්සේලා පිරිසක් බවත් ඔහු පැවසුවා. මේ ඔහුගේ ප්‍රකාශයේ උපුටා ගැනීමයි. මම බදාදා ජූලි 17 වෙනිදා අගමැතිතුමා හමු වෙනවා. මම පිළිතුරු ලිපියකුත් ලියනවා. මම මේ ප්‍රකාශය කරලා සති 2ක් විතර ඇති. මගේ ප්‍රකාශය විකෘති කරලා පළ කරලා තිබෙනවා. මම කිව්වේ ලේ ඉල්ලන වැඩියෙන්ම කෑ ගහන ජාතිවාදයේ පතුරවන අයගෙන් 90% කියලායි මම කිව්වේ. එතකොට ලේ ඉල්ලන කෑ ගහන හාමුදුරුවෝ ඉන්නේ 15ක් 20ක් විතර. අනිත් අය බොහෝම සිල්වත් හාමුදුරුවරු ඉන්නේ. ඒ අය කෑ ගහ හැමතැනම යනවා. ඒ අය කුඩා කාලයේ යම්කිසි අතවරයකට ලක් වෙලා ඇති. ඒක චෙක් කරන්න කියලා තමයි මම කියන්නේ. මගේ ප්‍රකාශය විකෘති කරලා සංස්කරණය කරපු එක්කිනාට විරුද්ධව මම මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කරලා වන්දියක් ඉල්ලනවා. මම ගරුතර මහා සංඝරත්නය පසඟ පිහිටුවා වඳිනවා. ගෞරවනීය මහා සංඝරත්නයට හිතිරි දෙන දෙයක් කිව්වේ නැහැ. දූෂිතයන්ට වඳින්න බෑ. හාමුදුරුවන්ගේ නියම බෞද්ධ පුත්‍රයන්ට පසඟ පිහිටුවා වඳිනවා. අපචාර කරපු, ස්ත්‍රී දූෂණ කරන, ලේ ඉල්ලන හාමුදුරුවන්ට වඳින්න බෑ. යනුවෙන් තමයි රංජන් රාමනායක දැන් පවසන්නේ. හොඳයි ඉතින් රංජන් රාමනායකගේ කතාව විකෘති කරලා එඩිට් කරලා දාලා තිනා කියන එක ගැනත් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක් කරන්නවත් එපා. ස්තුතියි.